ඊයේ ඇමරිකාවේ ගුවන් යානා දෙකක් ගිනිගත්තා. චිකාගෝ නුවරදී එක් යානයක් ගිනිගත් අතර අනෙක් යානය ගිනිගත්තේ හොලිවුඩ් ගුවන්තොටුපළේදී. අමරිකාවේ චිකාගෝහි ඔහාරේ ගුවන් තොටුපළින් පිටත්වීමට සූදානම් වූ අමරිකානු ගුවන් සමාගමට අයත් බෝයිං 767 ගුවන් යානයකයි මේ ගින්න හටගත්තේ. ගින්න හටගන්නා විට යානය මගින් සහ කාර්ය මණ්ඩලයේ 170 දෙනෙකුද සමග මියාමි බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියා. ගින්න හටගත් විගස යානයේ සිටි පිරිස ඉවත් කර තිබෙනවා. ගින්නත් සමග පිපිරීමක්ද හටගත්තා. ගුවන් යානයේ දකුණු එන්ජිමේ ඇතු කාර්මික දෝෂයක් මේ ගින්නට හේතු වී ඇති අතර ගින නිසා මේ ගුවන් යානයට දැඩි අලාභයන් සිදු වී තිබෙනවා. මේ අතර අමරිකාවේ හොලිවුඩ් ගුවන් තොටුපළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකත් ගින්නක් හටගත්තා. මේ ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ. යානයේ පුපුරා විනාශ වී යන ආකාරය කැමරාවක මෙසේ පටිගත වී තිබුණා. ක්‍රීඩාපටි දෙස අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා වේලාවෙන් තරගය 1:30ට ආරම්භ වෙනවා. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරග සංචාරයේදී ටෙස්ට් තරග දෙකකට සහ තුන්කොන් එක්දින තරගාවලියකට සහභාගී වීමට නියමිතයි. තරගාවලිය ආරම්භමින් පළමු ටෙස්ට් තරගය අද හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වන සියවන ටෙස්ට් තරගය ලෙසින්. වසර 12කට පසු සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ටෙස්ට් තරගයකට ශ්‍රී ලංකාව එක් වෙද්දී කණ්ඩායමේ නායකත්වය දරන්නේ රංගන හේරයි. රංගන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන පළමු තරගයේද මේ වෙනවා. ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමල් ආබාධවලට ලක්වීම නිසා ශ්‍රී ලංකාව මේ තරගාවලියට එක්වන්නේ නවක ඉන්ද්‍රසක් සමගින්. අවසන් වරට 2004 වසරේ සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කිසිදු ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ නොමැති වීම විශේෂත්වයක්. අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග කැඳවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. එමෙන්ම වේගපන්දු යවන්නන් වන ලහිරු කුමාරට හෝ ලහිරු ගමගීට අද ටෙස්ට් වරම් හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හීත් ස්ප්‍රික් පත්වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගාවලියද මෙයයි. ආසියානු රටවලට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ටෙස්ට් තරග 11ක් ජයගෙන තිබුණද ශ්‍රී ලංකාවට එරෙහිව තවමත් ටෙස්ට් තරගයක් ජයගෙන නැහැ. දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 15ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 10ක් ජයගෙන තරග 5ක් ජය පරාජයෙන් තොරව නිමා කර තිබෙනවා. ඒ සමගින් අපි දැනට ඔබින් සමුගන්නවා. සුබ දවසක්.